ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. නැවතත් ඔබ එක්ක වෙන ආදරණීය ජීවිතය සමගින් අපි මේ විශේෂංගෙන් කතා කරන්න සූදානම් වන්නේ විශේෂයෙන්ම මේ චිත්‍ර කලාව සමග සම්බන්ධ වෙලා නමුත් චිත්‍ර කලාවේදී විවිධ අංශයන් විවිධ ශෛලීන් තියෙනවා ඒ අතරින් අපි අද කතා කරන්න සූදානම් වන්නේ ඩිජිටල් චිත්‍ර කලාව පිළිබඳව නැත්නම් එවැනි චිත්‍ර ශිල්පියෙක් සමගින් තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසට මේ කතාබහට අපිට ඡායාරූප ගොඩක් බලන්න තියෙන නිසා වැඩිපුරම කතා කරන්න අවස්ථාවටත් වඩා බලන්න ඔබ හැමෝම කැමති ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසට බාහිර කතිකාචාර්ය තුමන් ඒ වගේම ඩිජිටල් චිත්‍ර ශිල්පී ප්‍රභාත් විජයන්ත මහත්මයාව. අයිබන් සුබදාසන. අයිබන් සුබදාසන. කතා කරන්න බොහෝ තොරතුරු තියෙනවා සහ කොහොමද අද වෙනකොට මේ චිත්‍ර කලාවට තියෙන ඉල්ලුම කියන කාරණේ ගොඩක් වෙලාට අපි කතා කරන්න ඕනේ. මේ ගැන කතා කරන්න කලින් මම කැමති මේ ඔබතුමා දැන් විෂයපතේ මේක නෙමෙයි ඇත්තටම. නමුත් ඒක සාමාන්‍යයෙන් ඒක සමහර වෙලාවට හිතන්න පුළුවන් විනෝදාස්වාදයක් විදිහට මේක කරපු දෙයක් දැන් මේ වෙනකොට මේ විදිහට වෘත්තිමය මට්ටමට කරගෙන එන්න පවා ඔබට හැකියාවක් ලැබෙනවා කියන එක. කොහොමද ප්‍රවිෂ්ඨය කියලා අපි එතනින් කතාව ආරම්භ කරමු. කොහොමද මේ චිත්‍ර කලාවට ප්‍රවිෂ්ඨයක් ලබා ගන්නේ? බොහොම සරලවම කිව්වොත් පුංචි කාලේ ඉඳලාම චිත්‍රකලාව තමයි මගේ ලොකුම ආදරේ කිව්වොත් හරි. වැඩිපුරම කරේ චිත්‍ර ඇඳපු එක පුංචි කාලේ ඉඳලාම. උසස් පෙළ කාලේ වගේ වෙනකොට මට ලොකු ආසාවක් ඇති වුණා කමර්ෂල් ආටිස්ට් කෙනෙක් විදිහට කවදා හරි මගේ ජීවිතාව ගෙනියන්න, ඒක මගේ වෘත්තිය කරගන්න. ඔය කාලේ තමයි මම මුලින්ම අඳුනගත්තේ මේ ඩිජිටල් චිත්‍රකලාව, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් චිත්‍රකලාවේ මතක් කරන්නේ නැතුව බැරිම චරිතයක් විනී හෙට්ටිගොඩ මහත්මයා. විනී හෙට්ටිගොඩ මහත්මයාගේ චිත්‍ර තමයි ඉස්සෙල්ලාම මම ඩිජිටල් චිත්‍ර කියලා දැක්කේ. ඉතින් ඒ කාලේ මම සම්පූර්ණයෙන්ම සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතා කරලා තමයි චිත්‍ර ඇඳේ. හැබැයි මේක දැක්කහම මුලින්ම මට ලොකු ආසාවක් ඇති වුණා ඩිජිටල් මාධ්‍ය ට්‍රයි කරලා බලන්න, උත්සාහ කරලා බලන්න. ඉතින් ඒ කාලේ ලොකුවට අත දෙන්න කෙනෙක් එහෙම නැත්තම් උදව්වක් කරගන්න මූලාශ්‍ර තිබුණේ නැහැ. ඉතින් ඉන්ටර්නෙට් එක තමයි හැම වෙලෙම පාවිච්චි කරන්න ඕනේ. කොහොමද මේක කරන්නේ, මොන වගේ උපකරණද පාවිච්චි කරන්නේ, මොන වගේ මෘදුකාංගද පාවිච්චි කරන්නේ කියලා දැනගන්න. ඉතින් ඇත්තටම ඩිජිටල් චිත්‍රකලාවට ඉස්සෙල්ලා මම යොමු වුණේ ග්‍රැෆික් ඩිසයින් කියන එකට, ෆොටෝෂොප් මුදුකාංගේ පාවිච්චි කරලා. හැබැයි ටිකක් කල් ෆොටෝෂොප් ග්‍රැෆික් ඩිසයින් කරගෙන යද්දී චුට්ට චුට්ට ඉන්ටර්නෙට් එකේ කාලෙ ගත කරද්දී ඒ ආශ්‍රිත මූලාශ්‍ර පීරද්දී තේරුණා ලෝකෙ පුරාම ඩිජිටල් චිත්‍රකලාවට යොමු වෙච්ච ලොකු කණ්ඩායමක් විසිරිලා වැතිරිලා ඉන්නවා. ඒගොල්ලෝ මුණ ගැහෙන, ඒගොල්ලන්ගේ නිර්මාණ බෙදා හදාගන්න වෙබ් අඩවි, චැට් ගරුප්ස් වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඒවට චුට්ට චුට්ට යොමු වෙලා මම කාලයත් එක්ක ෆොටෝෂොප් පාවිච්චිය ග්‍රැෆික් ඩිසයින් වලට යොමු කරනවා වෙනුවට අර සාම්ප්‍රදායික මාධ්‍ය යොදාගෙන කරපු චිත්‍ර අඳින එක හෙමිහිට ඩිජිටල් වලට පරිවර්තනය කරගන්න යොමු වුණා, හුරු වුණා. ඕක තමයි ඇත්තටම මගේ ආරම්භය. ඒ ආරම්භයත් එක්ක තමයි අද මම කතා. ඔබ වෘත්තිමය මට්ටමින් දැන් මේ සම්බන්ධව නැත්නම් මේ ශිෂ්‍යයෙ නිලලා ඉන්න කෙනෙක් විදිහට තමයි අද කතා කරන්න බලන්නේ. දැනට අවුරුදු 15ක් විතර මම වෘත්තිමය මට්ටමින් මේක කරනවා. ඔය විදිහට ඩිජිටල් චිත්‍ර කලාවට යොමු වෙච්ච ප්‍රභාත් විජයන්ත මහත්මයාත් එක්ක තමයි අපි අද දවසේදී ඔබත් එක්ක මේ කතාබහට එකතු කරගන්නේ. අපිට ඡායාරූප බලන්න පුළුවන්. බලන ගමන් කතා කරමු. දැන් සමහර වෙලාවට කෙනෙක්ට ගැටලුවක් තියෙන පුළුවන්, මොනවද මේ චිත්‍ර, මොනව ගැනද අපි කතා කරන්නේ කියලා නේද? එනිසා අපිට බලන ගමන් කතා කරන්න පුළුවන්. අපි බලමු. ඒක මම ප්‍රභාත් මහත්මිය ඔබට පැහැදිලි කරයි මොන වගේ ශෛලියටද මේ චිත්‍ර අයිති වෙන්නේ කියලා අපි කතා කරමු. ඔව්, දැන් මේ වගේ චිත්‍ර, මේ ඔබ මේ දකින චිත්‍ර සම්පූර්ණයෙන්ම ඩිජිටල් මාධ්‍ය හරහා නිර්මාණය කරපු දෙයක්. මේකට මම ඇත්තටම පාවිච්චි කරේ ෆොටෝෂොප්. සාමාන්‍ය ෆොටෝෂොප් කිව්වහම ගොඩ දෙනෙක් අඳුනන්නේ මේක ෆොටෝ එඩිටින්, එහෙම නැත්නම් ග්‍රැෆික් ඩිසයිනින් මෘදුකාංගයක් පැකේජයක් විදිහට. හැබැයි ඔබ ඩිජිටල් චිත්‍රකලාව පිළිබඳ පොඩි හැඳින්වීමක් හරි ලබා ගන්න යොමු වුණොත්
බොහොම පහසුවෙන් අඳුනගන්න පුළුවන් මේක චිත්‍රකලා උපකරණයක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේ දකින්න ඡායාරූපේ මේකත් සම්පූර්ණයෙන්ම ඩිජිටල් මාධ්‍යෙන් ෆොටෝෂොප් හරහා තමයි කරේ. ඔහොම ෆොටෝෂොප් හරහා ඩිජිටල් චිත්‍ර කරගෙන යන අතරතුරේ මම තව පොඩ පොඩ යොමු වුණා 3D පැත්තට. එහෙම නැත්නම් මේ ත්‍රිමාණ ත්‍රිමාණ චිත්‍ර සම්බන්ධ වෙන්නත් මේ ඩිජිටල් කලාවත් එක්කම දෙක සම්බන්ධ වෙන්නේ. ඔව්. බොහොම සරලව කිව්වොත් ඩිජිටල් චිත්‍රකලාව ඇත්තටම ද්විමාන ත්‍රිමාන එහෙම නැත්නම් 2D or 3D කියලා ඒ දෙපැත්තට බෙදන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕක සාපේක්ෂ වෙන්නේ අපේ සාම්ප්‍රදායික චිත්‍ර ශිල්පයටයි සාම්ප්‍රදායික කැටයම් මූර්ති ශිල්පයටයි තමයි. ඉතින් අද වෙනකොට ගොඩක් නිර්මාණ ශිල්පීන් ඉන්නවා ඔය දෙකම මුහු කරගෙන. ඒ කියන්නේ ක්‍රියාවලියක් විදිහට සමහර විට 3D වලින් නැත්නම් ත්‍රිමාන තාක්ෂණය යොදාගෙන යම් ආකෘතියක් නිර්මාණය කරලා ඒක ඊට පස්සේ අනුරුවක් සකසගෙන ඒක ෆොටෝෂොප් වලට ගෙනල්ලා ඒක මත කලර් කරලා අපි කියන්නේ එහෙම නැත්නම් රෙන්ඩර් කරලා කියලා අපි කියනවා. ඒ ආකාරයෙන් නිර්මාණයක් සකස ගන්න ඔය ත්‍රිමාන ද්විමාන දෙකම පාවිච්චි කරන කලවමේ පාවිච්චි කරන නිර්මාණ ශිල්පීනුත් ගොඩාක් ඉන්නවා. දැන් අපි මේ දකින්නේ ප්‍රභාත් මහත්මයා තේ නිර්මාණයේ වෙච්ච මේ ඩිජිටල් චිත්‍රකලාවට සම්බන්ධ වෙච්ච චිත්‍ර කිහිපයක් තමයි අපි ඔබ දකින්නේ. දැන් සාමාන්‍යයෙන් මෙහෙම දකිනකොට කෙනෙක්ට හරි අමුතු හැඟීමක් එන්න පුළුවන් නේද? සාමාන්‍යයෙන් අපි අතින් අඳින චිත්‍රයකට වඩා මේක ටිකක් ආත්පස්සෙම වෙනස් විදිහේ චිත්‍රකලාවක් නේ සහ මේක ලොකු බැරරුම් කර්තව්‍යක් කියලා විශ්වාස කරන මොකද සමහර වෙලාවට අපි අර කියන පුංචි කාලේ ගහක් මලක් ඇඳපු කෙනෙක්ට මේක ටිකක් වෙනස්ම ආකාරයේ දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ දෙක අතර තියෙන වෙනස මොන වගේද? ඔබට තියෙන දැනුමත් එක්ක අපි පොඩ්ඩක් කතා කරමු. මොකද ශේෂ්ත්‍රයට පිවිසෙන බොහෝ දෙනා බලාගෙන ඉන්න කෙනෙක්ට උනත් ඒ අදහසක් ගන්න පුළුවන් වෙයි. ඇත්ත. සමාධිය එතනදී කියපු එක කාරණාවක් මම ඉස්මතු කරන්න කැමති. අතින් අඳිනවා කියපු එක. ඇත්තටම සාම්ප්‍රදායික වුණත් ඩිජිටල් වුණත් මූලිකම දේ තමයි ඇඳීමේ හැකියාව. ඒක නේද කරන්න බෑනේ. ඔව් ඒක තියනවා නම් ඩිජිටල් කියන්නේ ඔබට තවත් මාධ්‍යයක් විතරයි. උදාහරණයක් විදිහට පැස්ටල් මාධ්‍යයෙන් අඳින කෙනෙක්, එහෙම නැත්නම් පාට පැන්සල් පාවිච්චි කරන කෙනෙක්, එහෙම නැත්නම් දියසායම් මාධ්‍ය පාවිච්චි කරන කෙනෙක්. පාවිච්චි කරන මාධ්‍යයන් එකින් එකට වෙනස් වුණාම කාරණා දෙකක් එතන මුහු වෙන්න ඕනේ. ඒ කෙනාගේ තියෙන හැකියාව, ඒ වගේම ඒ මාධ්‍ය පාවිච්චි කරන්න, භාවිතා කරන්න, හසුරුවන්න තියෙන එයාගේ ශක්‍යතාව, හැකියාව, ඒ දෙක මුහු වෙන්න ඕන. ඉතින් ඩිජිටල් වලදිත් ඔය කාරණා දෙකම තමයි බලපාන්නේ. ඩිජිටල් තාක්ෂණය මාධ්‍යයක් විදිහට ඔයා භාවිතා කරනවා නම් ඔයාගේ චිත්‍ර ඇඳීමේ හැකියාව, ඒ වගේම ඒ මාධ්‍ය හසුරුවන්න ඔයාගේ තියෙන ප්‍රගුණතාවය, ඒ දෙක තමයි ඇත්තටම වෙනසකුත් නෙමෙයි ඇත්තටම තියෙන සමානකම. දැන් ඔබ මොනවද විශේෂයෙන් මේ දැන් මේ චිත්‍ර නිර්මාණ ඩිජිටල් චිත්‍ර නිර්මාණ වෙනුවෙන් ඔබ මොනවද යොදා ගන්න අලුතෙන්ම නැත්තම් ඔබට තියෙනවද වෙන වෙන වශයෙන් වෙච්ච මෙවලම් සහ උපාංග යටතේ ගත්තම මොන වගේ දේවල්ද ඔබ භාවිතා කරන්නේ මොනවද? ඇත්තටම වෘත්තීය මට්ටමින් එහෙම නැත්තම් මේක හොබි එකක් විදිහට වුණත් දැන් අවුරුදු 20කට කිට්ටු වෙන වැඩිපුරම පාවිච්චි වෙන්නේ ෆොටෝෂොප් මුදුකාංගය තමයි. ඊට අමතරව කොරල් පේන්ට්, ක්ලිප් ස්ටුඩියෝ පේන්ට් වගේ චිත්‍රකලාවටම, ඒ කියන්නේ ඩිජිටල් චිත්‍රකලාවටම විශේෂයෙන්ම යෝග්‍ය වෙච්ච මෘදුකාංග තියෙනවා. ඊට අමතරව අනිවාර්යයෙන්ම තින් ඩිජිටල් කිව්වහම අපිට පරිගණකයක් නැතුවම බෑ. ඒ වුණාට පරිගණකයෙන් ඔබට ගිය දැන් වැඩි වැඩියෙන් අපි කියන ටැබ් පාවිච්චි කරන, කියන්නේ සාමාන්‍යයෙන් Apple iPad එකක් වගේ නැත්නම් Android tab එකක් වගේ පාවිච්චි කරන නිර්මාණ ශිල්පීනුත් ගොඩාක් ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් පරිගණකයක් පාවිච්චි කරනවා නම් ඔය කියපු මෘදුකාංග අපි කියමු කරදරයක් නැතුව පහසුවෙන් හසුරවන්න පුළුවන් ශක්්‍යතාවයක් තියෙන පරිගණකයක් ඕනේ අනිවාර්යයෙන්ම. ඊට අමතරව දැන් අපි වුණත් ඩිජිටල් ආර්ට් කියන එක පටන් ගන්නකොට මවුස් එකෙන් තමයි අඳින්න පටන් ගත්තේ. හැබැයි ඒක ගොඩක් අමාරු නහුරු වෙන. මොකද මවුස් එක කියන්නේ චිත්‍ර අඳින්න මම යෝග්‍ය උපකරණයක් නෙමෙයි. ඉතින් පස්සේ පොඩ්ඩක් විපරම් කරලා බලනකොට මේක ගැන අපි කතා කරමු. මේ අපිත් එක්ක එකතු වෙන අපේ නීතිඥතුමිය ආදරණීය බිරිඳ. ඔව්.
මේක ඇත්තටම මම අමාරුවේ වැටිච්ච මොහොතක්. මට අඳින්න දෙයක් කල්පනා කරගන්න බැරුව ඉන්න වෙලාවක මම මගේ බිරිඳගෙන් ඇහුවා. ඉතින් එයා එකපාරට මට කිව්වා මාව අඳින්න කියලා. ඉතින් මම ඊට කලින් එයාව ඇඳලා තිබුණේ නැහැ. ඇඳපු අමාරුම චිත්‍රය වුණාද? මම හිතුවට වැඩිය පහසු වුණා සමාධිය. ඇත්තටම ඒ කියන්නේ එයා සතුටු වුණා මම ඇඳපු එක ගැන. ඒක මේ කියන්නේ මේ එයාව රෙප්‍රසෙන්ට් වෙලා තිබ්බ විදිහ ගැන එයා සෑහෙන සතුටු වුණා. ඉතින් මට තේරුණා මගේ ජොබ් එක මම හරියට කරා කියලා. දැන් සාම්ප්‍රදායික මාධ්‍ය වෙනුවටයි ඔබ මේ ඩිජිටල් මාධ්‍ය තෝරගන්නේ මොකද හේතුව සහ ඔබට හිතුණාද ඒ කියන්නේ වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා? ඒතකොට දැන් හැමෝම අර සාම්ප්‍රදායික චිත්‍රකලාවට යොමු වෙන කාලෙකදී ඇයි මේ වගේ මාධ්‍යයක් තෝරගන්න හිතුවේ? ප්‍රධාන හේතු දෙකක් සමාධි. එකක් හරීම පෞද්ගලික හේතුවක්. මගේ තියෙන නොඉවසිලිමත්කම මට ඒ කියන්නේ සාම්ප්‍රදායික මාධ්‍ය මම පාවිච්චි කරලා තියෙනවා. මම ගොඩක් ඇක්‍රිලික් කැන්වස් වල ඇක්‍රිලික් පේන්ටිං තමයි වැඩිපුරම කරලා තියෙන්නේ. ඉතින් තීන්ත වේලෙනකම් බලාගෙන ඉන්න එක වුණත් මට හරීම මේ මේ වදයක්. මම කැමති නැහැ. ඔව් ඒ කියන්නේ අර හිතට එන නිර්මාණ හිතේ තියෙන පින්තූරේ ඒ විදිහට ඉක්මනටම රීක්‍රියේට් කරන ප්‍රතිනිර්මාණය කරගෙන කැන්වස් එක මත වුණා. ඕක තමයි මට තිබ්බ ලොකුම මේ මේ ඩ්‍රයිව් එකේ දවස්වල. ඕක තමයි මාව හැම වෙලේම පුෂ් කරන්නේ. ඒ හින්දා එකක් මම ඩිජිටල් වලට ගිහාම තීන්ත වෙලෙනකම් බලන් ඉන්න අවශ්‍ය නැහැ. ඊළඟ කාරණේ මොකක්ද කියලා අපි කියමු. ඒක කියන්න කලින් පුංචි අවස්ථාවක් වුණා පිළ විරාමයක් ලබා ගන්න. අපි විරාමයෙන් අනතුරුවත් ප්‍රභාත් විජේන්ද මහත්මයාත් එක්ක කතා කරනවා මේ ඩිජිටල් චිත්‍රකලාව සම්බන්ධ කරගෙන. අපි ඔබව දැනුවත් කරන සාරූප රාමුත් තියෙනවා අපිට බලන්නත් පුළුවන්. විරාමයක් ලබාගෙන ඉක්මනින් ඔබම නැගෙන රැඳිලි නාදරණී ජීවිතය සමගින්. ඔබ එකතු වෙන ආදරණීය ජීවිතයේ සමගින් අපි කතා බහ කරමින් හිටියේ චිත්‍රකලාව ගැන, විශේෂයෙන්ම මේ ඩිජිටල් චිත්‍රකලාව සම්බන්ධයෙන් අපි කතා කරමින් හිටියේ. අපි චිත්‍ර ශිල්පී ප්‍රභාත් විජයන්ත මහත්මය සමගින් තමයි කතා බහ කරමින් හිටියේ. මම ඇහුවේ මේ විරාමයට කලින් සාම්ප්‍රදායික චිත්‍රකලාවට පරයා මේ මොකද මේ ඩිජිටල් කලාවට යොවුනේ කියන කාරණය. එක උත්තරයක් හම්බුණා, තීන්ත වේලෙනකන් ඉන්න හරි අමාරුයි, නොඉවසිලිමත්කමක් තියෙනවා, ටිකක් අඩුවෙන් තියෙන්නේ. ඒ නිසායි බලාගෙන ඉන්න බැරි නිසා මේ කලාව තෝරගත්තා කියලා. තව කාරණයක් තියෙනවා කියලා කිව්වා. අපි ඉදිරියෙන් කතාව පටන් ගමු. ඔව්. දෙවනි කාරණේ තමයි ඇත්තටම ලොකුම බලපෑම වුණේ. ඒක ඇත්තටම මේ ඩිජිටල් චිත්‍රකලාවයි ඊට පස්සේ මම ඒක මගේ ජීවිකාව කරගන්න ගියාමයි ඇති වුණු ලොකු ප්‍රායෝගික හේතුවක්. මම වාණිජ මට්ටමින් මේක කමර්ෂල් ආටිස් කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක සර්ච් කරලා බලද්දී මට තේරිච්ච ලොකුම ෆැක්ටර් එක තමයි සාමාන්‍යයෙන් ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් එක්ක, එහෙම නැත්නම් ක්ලයන්ට් කෙනෙක් එක්ක වැඩ කරද්දී මේක අර මම මුලින් හිතපු තරම් සරල නැහැ. දැන් උදාහරණයක් විදිහට සමාධි මට කිව්වොත් මට ලස්සන මල් වාස් එකක් ඇඳලා දෙන්න කියලා. ඉතින් මම මල් වාස් එකක් ඇඳලා දෙනවා, ඔයා ඒකට සතුටු වෙනවා. හරි, එතනින් ඉවර. ඒක අර හරිම වන් ටයිම් ඉන්ටරක්ෂන් එකක්නේ. ඇත්තටම ක්ලයින්ට් කෙනෙක් එක්ක නැත්නම් ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් එක්ක වැඩ කරනකොට ඕක හාත්පසින්ම වෙනස්. ලොකු බැක් ඇන්ඩ් ෆෝත් ප්‍රොසෙස් එකක් තියෙනවා. චේන්ජස්, එහෙම නැත්නම් එඩිට්ස් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් එකපාර ඇඳලා ආ මෙන්න කියලා මගේ ආර්ට් වර්ක් එක, මගේ ඉන්ටර්ප්‍රිටේෂන් එක මේක කියලා ආර්ට් ඩිරෙක්ටර් කෙනෙකුට බාර දෙන්න, එහෙම නැත්නම් ක්ලයින්ට් කෙනෙකුට බාර දෙන්න තියෙන චාන්ස් එක හරිම අඩුයි, හරිම අඩුයි. ඉතින් ඒ වගේ ක්‍රියාවලියක වැඩ කරනකොට ඩිජිටල් තමයි ඇත්තටම ට්‍රැඩිෂනල් මාධ්‍යවලට වැඩිය පහසුදායක කියන එක මට ටක් ගාලා කල්පනා වුණා. ඒක තමයි ඇත්තටම ලොකුම පුෂ් එකක් උනේ මේ මම ඩිජිටල් තෝරගන්න. දැන් මේ අපි දකින්නෙත් ප්‍රභාත් විජයන්ත මහත්මයාගේ නිර්මාණය වෙච්ච මේ ඩිජිටල් චිත්‍රකලාවට සම්බන්ධ වෙච්ච රූප රාමු කීපයක්. දැන් ඔබට මේ නිර්මාණ ක්‍රියාවලියේදී මොකක්ද ලැබුණු ආභාෂය? මොන වගේ ආභාෂයද ඔබ එකතු කරගත්තේ? කොහොමද මේ දේවල් වලට මොකක්ද ඔබට තියෙනවනේ අලුතෙන් වෙනත් ආභාෂය මොකක්ද ඒ හේතුව දාගත්තේ? ඇත්තටම පුංචි කාලේ ඉඳලා මම කාටුන් චිත්‍රපටවලට, බටහිර චිත්‍රකතාවලට, හොලිවුඩ් චිත්‍රපටවලට හරීම ලැදි. ඉතින්
ඒවයි දකින දේවල් ඒවයි අත්දකින චරිත ජීවීන් ඒවයි තියෙන ඒ මනක්කල්පිත ලෝක එහෙම නැත්නම් ඒ විද්‍යා ප්‍රබන්ධ කතාවල එන අමුතුම අපි සාමාන්‍ය ලෝකෙ දකින් නැති ඒ වගේ නේද අපි ඔව් ඒවා තමයි ඇත්තටම මට අනික් පැත්තට අඳින්නත් ඕන වුනේ ඒ කියන්නේ දැන් පුංචි කාලේ මම පාවිච්චි කරේ ට්‍රැඩිෂනල්ද නැත්නම් ඩිජිටල් මීඩියාද කියලා වෙනසක් වුනේ නැහැ මම කොළ කෑල්ලක් ගත්තොත් අඳින්නේ එක මකරෙක් නැත්නම් නයිට් කෙනෙක් නැත්නම් ඒලියන් ක්‍රීචර් කෙනෙක් ඔය වගේ දේවල් ඉතින් ඔය කාටුන් චිත්‍රපට හොලිවුඩ් මූවීස් ඊට පස්සේ ඉංග්‍රීසි චිත්‍රකතා වලින් ආපු ආභාෂය තමයි ලොකුම රෝල් එකක් ප්ලේ කරේ ඒ කාලේ මාව ඩිජිටල් වලට පුෂ් කරන්න මගේ ඒ කියන්නේ දැන් මම චිත්‍රවලදී අඳින සබ්ජෙක්ට් මැටර් එක දැන් දැනටත් මම චිත්‍ර අඳිනකොට විශේෂයෙන්ම මාව කැටගරයිස් කරගන්නේ ෆැන්ටසි හා සයන්ස් ෆික්ෂන් ආටිස්ට් කෙනෙක් විදිහට තමයි පළමුවෙන්ම මොකද ඒ විෂය දෙක තමයි මගේ චිත්‍රවලින් මං හිතන්නේ 99%ක්ම මූලාශ්‍ර වෙලා තියෙන්නේ දැන් ඔබ වසර 15කට වඩා අධික කාලයක් මේ ශාස්ත්‍රීය නිලයේ සිට කෙනෙක් විදිහට කොහොමද වර්තමානයේ තියෙන අපි කියන මාකට් එක කොහොමද වෙළඳපොළ මේ ඩිජිටල් කලාවට තියෙන තත්ත්වයත් එක්ක මේ චිත්‍රවලටත් කොහොමද ඉල්ලුම සහය ප්‍රවණතාවය කොයි විදිහටද වර්තමානයේ තියෙන්නේ මම ඩිජිටල් පටන් ගන්නකොට අපිට අත්විඳින්න තිබ්බ තත්ත්වය තමයි ගොඩ දෙනෙක් අපෙන් අහන්නේ මේ ග්‍රැෆික් ඩිසයින් නේද කියලා. ඉතින් එතකොට විනාඩියක් අරගෙන ග්‍රැෆික් ඩිසයින් වලයි ඩිජිටල් ආර්ට් වලයි වෙනස තේරුම් කරන්න සිද්ධ වෙන තැනකින් තමයි අපි පටන් ගත්තේ. ඊට සාපේක්ෂව දැන් බැලුවම වර්තමානයේ තියෙන තත්ත්වය ලංකාව ඇතුලේ වගේම ලංකාවෙන් පිට ඉන්ටර්නැෂනලි හරිම සතුටුදායකයි කියන්නේ ඩිජිටල් ආර්ටිස්ට්ලාට තියෙන පිළිගැනීම ඒ වගේම ඩිජිටල් නිර්මාණවලට තියෙන ඉල්ලුම. ඒක ඇත්තටම මම මේක වෘත්තියක් විදිහට කරන්න පටන් ගත්ත කාලේ ඉඳලා අද වෙනකොට ඇවිල්ලා තියෙන ඒ ඉස්මතු වෙලා තියෙන තත්ත්වය බැලුවම හරිම සතුටුදායකයි. ශාස්ත්‍රීයට අලුතෙන් කෙනෙක් පිවිසෙන්න බලාපොරොත්තු වෙන ඇති ඕනම කෙනෙක් මේ ඩිජිටල් කලාවත් එක්ක ගොඩක් වෙලාට තරුණ පරම්පරාව දැන් එකතු වෙලානේ තියෙන. එතකොට එහෙම ශාස්ත්‍රීයට ප්‍රවිෂ්ටයක් ලබා ගන්න කැමති කෙනෙක් නම් මොන වගේ දෙයක්ද ඔබට කියන්න තියෙන්නේ? කොහොමද මේක ඒ කියන්නේ මේ කලාව ඉදිරියට ගෙනියන්න සහ උන්ට ඒ කලාව තුළින් යම් වෘත්තිමය මට්ටමකට පැමිණෙනවා නම් මොන වගේ උපදේශද ඔබට තියෙන මේ වසර ගණනාවක තියෙන අත්දැකීමත් එක්ක කොහොමද ලබා දෙන්න තියෙන මොන වගේ උපදේශද? ඔව් පාවිච්චි කරන මාධ්‍ය මොකක් වුණත් සමාදී අර බොහොම සරලව කිව්වොත් චිත්‍ර අඳින්න තියෙන ආසාව මං හිතන්නේ හැකියාවටත් වැඩිය ඒ ආසාව වැදගත්. මොකද මම දන්න කට්ටිය ඉන්නවා හැකියාව තිබුණත් ආසාව නැහැ ඒකට කවදාවත් යොමු වෙන්න. ඉතින් ඒ කට්ටිය අර නිකන් අමුතුවෙන් ඒකට තල්ලු කිරීමක් කරන්න නම් ඊට වැඩිය ලේසි අපිට සහජයෙන් මේ ආසාව තියෙනවා නේද? පටන්ගෙන් මේ මාසාව තියෙනවා. ඊට අමතරව ආයෙත් කියන්න ඕන මාධ්‍ය මොකක් වුණත් ඒ චිත්‍ර සම්බන්ධයෙන් හැකියාවක් දැනුමක් මොකක් හරි ප්‍රගුණ කරපු තාක්ෂණයක් තියෙන්න ඕන. මොකද ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරත් ට්‍රැඩිෂනල් මාධ්‍ය පාවිච්චි කරත් වර්ණ සංකලනය කම්පොසිෂන් චිත්‍රයක සැකැස්ම ඒ ඒ චිත්‍රයට ඔබ මාතෘකාව කරගන්න දේ පිළිබඳව ඔබට මොකක් හරි තියෙන දැනුමක් තියෙනවා නම් අපි කියන සාමාන්‍යයෙන් දැන් ෆැන්ටසි වගේ සයන්ස් ෆික්ෂන් වගේ දේවල් කරනවා නම් පොඩ්ඩක් ඒ පිළිබඳ රිසර්ච් කරන්න ඕන. අර ඒ රිසර්ච් කරලා ඔබ එකතු කරගන්න ඒ විෂය සම්බන්ධ දැනුම ඒ දේවල් අනිවාර්යයෙන්ම ඕනේ ඒ කියන්නේ මාධ්‍ය මොකක් වුණත්. ඉතින් ඊට අමතරව අර මම කියපු දැන් ඩිජිටල් විශේෂයෙන්ම ඉලක්ක කරගන්නවා නම් පරිගණකයක් එහෙම නැත්නම් ටැබ් එකක් අපි පාවිච්චි කරන ග්‍රැෆික් ටැබ්ලට්ස් එහෙම නැත්නම් ග්‍රැෆික් ඩිස්ප්ලේ කියලා තියෙනවා ඩිජිටල් පෙන් එකකින් අඳින්න පුළුවන් උපකරණ ඒ වගේ උපකරණයක් ඉතින් එතකොට වැඩි පහසු කරගන්න සහ අත්හදා බැලීම් තුළින් ජීවිතයේ වෘත්තිමය මට්ටම දක්වාපත් වෙන්න පුළුවන් කියන කාරණේ තමයි මෙතන පැහැදිලි කරන්නේ. ඉතින් අපි දැක්කේ ලස්සන ඩිජිටල් චිත්‍රකලාවට සම්බන්ධ වෙච්ච චිත්‍ර කීපයක් මෙතනින්ම තමයි මේ දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ. බොහොම ස්තුතියි මේ ගැන කතා කරන්න සමාජයේ මේ අලුතෙන් පරම්පරාවට
එකතු වෙනින් අයට උපදෙසක් ලබා දෙන්න එකතු වුණාට අපි අලුත් චිත්‍ර ප්‍රදර්ශනයක් වෙනුවෙන්ත් කතා කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. අපි ඉක්මනින් මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ගමන් බොහොම සුදිවන්ත වෙනවා. අද දවසේදී අපිත් එක්ක මේ කතා බහට එකතු වෙන බාහිර කතිකාචාර්යතුමන් ඩිජිටල් චිත්‍ර ශිල්පී ප්‍රභාත විජයන්ත මහත්මයාට බොහොම ස්තුතියි. ආයුබෝවන් සබදාසා. ආයුබෝවන්. බොහොම ස්තුතියි. හඳයි. එහෙමනම් ඉතින් මේ විශේෂාංගයට සමුදීමත් එක්ක ඔන්න අද දවසේ ආදරණීය ජීවිතෙන් අපි සමුගෙනනවා. නැවත අපි හෙට උදෑසන ඔබ මුණ ගැහෙන බලාපොරොත්තුෙන් අද දවසට සමුදෙන්නේ. එහෙමනම් ප්‍රාර්ථනා කරනවා අද දවස යහපත් සුබදායි දවසක් බවට හැමදෙනාටම පත් වෙන්න කියලා. ආයිබෝවන් සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.